සත් අනුපස්සනා අතිපූජනීය කර්මස්ථානාචාර්ය මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ පෞරාණික විදර්ශනා විග්‍රහයක් පිළිබඳ විමර්ශනයක් ප්‍රකාශක මීතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය 1. සත් අනුපස්සනා සමාරම්භය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විදර්ශනා මාර්ගය සැපය සම්පත්තිය ළඟා කර ගැනීමටත් දුක ඉවත් කරලීමටත් මේ ලෝකයේ සත්වයෝ බරපතල මහන්සියක යෙදෙති. ඒ තම තමන්ගේ සිතුම් පැතුම් සපුරා ගැනීමට නොහැකි වී දිගින් දිගටම තැවෙන්නාහ. අපි සැපවින්දනයකට ආස කළෙමු. ඒ සඳහාම නොයෙක් දේ රැස් කළෙමු. සැපත් වින්දෙමු. ඒත් සැනසිල්ලක් නැහැ. අපට තේරුමක් නැති අරමුණක් නැති ගමනක යෙදෙන්නට සිදු වුණා. අප බලාපොරොත්තු වූයේ සැපයයි. එහෙත් අප රැවටිලි නැමැති සැපයක දැයි දැවටි කල් ගෙවූයේ. මේ වනාහි ඔවුන්ගේ මුවින් නිකුත්වන අඳෝනාවලින් ස්වල්පයකි. මෙයට හේතුව කුමක්ද? නියම සැපය කුමක්දැයි ඔවුන් නොදැන සිටීමයි. සැපය වශයෙන් ඔවුන් විසින් සලකනු ලබන්නේ තම හිතේම පහළවන සැප වේදනාවයි. මේ වින්දනයෙහි නියම ස්වરૂපය නොදැනීමෙන් මේ සැපය විඳින්නේ මමය යන වැරදි හැඟීමෙන් ඔහු මුලා වෙති. එයින් සැප වේදනාවට තණ්හාවෙන් ඇලෙති. නමුත් මේ සැපය දිගටම පවතින්නේ නැත. ඇතිව නැතිව යයි. තම වශයෙහි පැවැත්වීමට නොහැකි වෙයි. එනිසා නැවත නැවතත් සැප වින්දන ලැබීම පිණිස ඔහු නිරන්තරයෙන් ක්‍රියා කරති. මේ ක්‍රියාවලිය එකම දුක් ගොඩක් බවට මොහොතකටවත් නොසිතති. එබඳු මායාකාරී සැපයකට ගිජු වීමෙන් අනාගත දුක ගොඩනැංවෙන හැටිද නොදනිති. මෙසේ දුක් ගොඩක සංසාර චක්‍රය නොසිඳී පැවැත්වෙයි. ඉන් දුකක්ම ලැබෙනවා වින කිසිදාක නියම සැපයක් නොලැබෙයි. ලෝකේ කවදත් දකින්නට ලැබෙන මේ තත්වය ඇති සැටියෙන් දැනවදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නියම දුක හා නියම සැපය කුමක්දැයි පැහැදිලිව පෙන්වා දුන්හ. ඒ අනුව සසර පැවැත්මම නියම දුකය. සසර ඇතිතතු දැනීමෙන් හටගත් තණ්හාව දුකට හේතුවයි. ඒ තණ්හාව මුළුින පුටා දැමීම දුකෙන් මිදී නියම සැපයට පත්වීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම තණ්හාව හා මුලාව ප්‍රදාන සියලු කෙලෙස් නැතිකර දුකෙන් මිදීමේ උපායයි. දුකෙන් මිදී සැබෑ සැපය ප්‍රත්‍යක්ෂ කිරීම තම තමන් විසින්ම කළ යුත්තකි. ඒ සඳහා දුකත් දුකට හේතුවත් හොඳින් තේරුම්ගෙන ඉන් මිදීමේ වැඩපිළිවෙල වැඩිය යුතුයි. මේ පරමාර්ථය මුදුන්පත් කර දෙන වැඩපිළිවෙල වශයෙන් විදර්ශනා භාවනාව හඳුන්වා දිය හැක. විදර්ශනා හෙවත් විපස්සනා යන වචනයෙහි තේරුම නම් විශේෂ වූ විවිධ වූ දර්ශනයයි. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. භාවනාව යනු වැඩීමයි. මේ අනුව විදර්ශනා භාවනාව යනු සත්‍ය දර්ශනය සිතෙහි වර්ධනය කිරීමයි.
විදර්ශනා භාවනාව සාර්ථකව ගෙන යාම පිණිස සම්පූර්ණ කරගත යුතු මූලික කරුණු රාශියකි. ඉන් වඩාත් වැදගත් වන කරුණු කීපයක් ගැන දැන් කෙටියෙන් අපේ අවධානය යොමු කරමු. පළපුරුදු කමටහන් ඇඳුරුතුමකු යටතේම භාවනා කිරීම නවක යෝගාවචරයෙකුට වඩාත් සුදුසු වෙයි. ඇතැම් විට යෝගාවචරයා සුතමය ඥානයෙන් යුක්ත විය හැකිය. එහෙත් නුපුරුදු මගක ගමන් කරන ඔහුට ගුරු උපදෙස් අවශ්‍ය වන අවස්ථා කොතෙකුත් උදාවනු ඇත. ඉදින් කර්මස්ථානාචාර්යවරයා වෙතම පිවිසීමට නොහැකිනම් වරින් වර එතුමා වෙත එළඹ හෝ යටත් පිරිසෙන් ලිපි මගින් හෝ භාවනා තොරතුරු දන්වා උපදෙස්ගත යුතුය. නිසි ගුරු ඇසුරක් ලබාගත නොහැකි වී නම් විශ්වාසය තැබිය හැකි පොත්පත් ඇසුරෙන් හෝ භාවනා කිරීමට උනන්දු විය යුත්තේ අප ලබා සිටින මේ වාසනාවන්ත ෂර සම්පත්තියෙන් හැකිතා ප්‍රයෝජනගත යුතු හේිනි. භාවනාව ආරම්භ කිරීමට පෙර එය දිගට කරගෙන යාමට බාධක වන පලිබෝධ සිතින් හා කයින් ඉවත් කරගෙන විවේකයේ සලසා ගැනීම සුදුසුය. පලිබෝධ තියෙන නිසාම භාවනා කළ නොහැකි යැයි මින් අදහස් නොකෙරේ. ඇතැම් යෝගාවචරයෝ නොයෙක් බාධා මැදම ඒවායින් තවත් හිත උනන්දු කරවාගෙන භාවනා කොට ප්‍රතිඵල ලබති. එහෙත් ඕනටද භාවනා කරන අවස්ථාවේදී తాවකාලික හෝ ප්‍රධාන පලිබෝධ වලින් ඈත්වීමට සිදුවනු ඇත. එසේම විවේකය හොඳින් ලැබීම නිසා කුසීතකමට යටවි ප්‍රමාදයට නොවැටීමටද යෝගාවචරයා වග බලාගත යුතුය. ආරම්භයේදී තමාගේ තත්වයට ගැලපෙන සීලයක ගිහි සීලය හෝ සාමණේර සීලය හෝ උපසම්පදා සීලය හෝ වශයෙන් පිරිසිදුව පිහිටා ශීල විසුද්ධිය සම්පූර්ණ කරගත යුතුය. එසේම ඇස කන නහය දිව කය සිත යන ඉන්ද්‍රිය හය මගින් කෙලෙස් මතු නොවනසේ සංවර වීම එනම් ඉන්ද්‍රිය සංවර සීලය. ආහාරයෙහි ප්‍රමාණය දැන ගැනීම එනම් භෝජනයෙහි මත්ත්මඤ්ඤතාව. නිදි වරමින් කෙලෙස් තැවීමෙන් යුක්ත වීම එනම් ජාගරියානු යෝගය යනාදී යෝගාවචර ප්‍රතිපත්තිද සැලකිල්ලෙන් ප්‍රගුණ කරගත යුතුය. මේවා මගින් සිතෙහි කෙලෙස් බලපෑම් ගෙවී යාම නිසා භාවනා කටයුතු සාර්ථකව කරගෙන යාමට ඉඩ සැලසෙනු ඇත. ප්‍රධාන කර්මස්ථානයක් වැඩීමට පළමුව බුදුගුණ, මෛත්‍රිය, අසුභය, මරණ සතිය යන සතර කමටහන් වඩා සිත භාවනාවට සුදුසු වනසේ හැඩ ගසා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. මේ අවස්ථාවේදී යෝගාවචරයා හට සමත කර්මස්ථාන වැඩීමට සහජ හැකියාවක් තිබේදැයි කර්මස්ථානාචාර්යවරයා විමසුමෙන් සිටිය යුතු වෙයි. මෙහිදී අතීත සංසාර පුරුදු මතුවීමට ඉඩ ඇත. ඉදින් පහසුවෙන් සමතිය දියුණු කරගත හැකි බව වැටහෙයි නම් යෝගාවචරයාගේ චරිතයට අනුකූල වන සමත කර්මස්ථානයක් වඩා නීවරණ විෂ්කම්බණය කොට ධ්‍යාන සමාධියක් ඉපදවීම සඳහා උත්සාහ කිරීම සුදුසුය. ධ්‍යානයක් උපදවාගත්තේ නම් එය මනවින් රකිමින්
එහි වශීභාවය ඇති කරගත යුතුය. දැන් යෝගාවචරයා හට එම ධ්‍යාන සමාධිය පාදක කරගෙන විදර්ශනාවට බැසිය හැකිය. නැත්නම් තවත් ඉහළ ධ්‍යාන මට්ටම් දක්වා සමතේ දියුණු කරගෙනම විදර්ශනාවට හැරෙනු හැකි වෙයි. සමතේ දියුණු කිරීම අපහසු හෝ ප්‍රමාද හෝ වන අයටද ඒ සඳහා සුදුසු පරිසරයක් හෝ කාලයක් හෝ නොමැති අයටද ස්වභාවයෙන්ම විදර්ශනාව කෙරෙහි නැඹුරුවක් පෙන්වන අයටද සතර කමඨහන් හා ආනාපාන සතිය වැනි පොදු කමඨහන් මගින් සිත මදත් තැම්පත් කරගෙන විදර්ශනා කර්මස්ථානයක් වැඩිම ආරම්භ කළ හැකිය. එමගින් යෝගාවචරයාගේ සිතෙහි තදංග වශයෙන් නීවරණ ප්‍රහාණය වී චිත්ත සමාධිය පහළ වනු ඇත. මෙසේ සමත හෝ විදර්ශනා හෝ කර්මස්ථානයකින් සිතේ නීවරණ බලපෑම ඉවත්ව සිත පිරිසුදු වන මේ අවස්ථාව චිත්ත විසුද්ධිය නම් වේ. නියම විදර්ශනාව ආරම්භ වන්නේ මේ පදනම මතය. විදර්ශනා මාර්ගය කෙටියෙන් හඳුන්වා දෙන දේශනාවක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි අසුර වග්ගයට අයත් තතිය සමාධි සුත්තේහි දක්නට ලැබේ. විදර්ශනා ප්‍රඥාව නොලද ධ්‍යාන ලාභියෙකු විසින් විදර්ශනා ලාභියෙකු වෙත එළඹ විමසිය යුතු ප්‍රශ්න මාලාවක්ද ඊට දිය යුතු පිළිතුරුද මෙහි අඩංගු වෙයි. ඒ මෙසේය. ඇවැත්නි, සංස්කාරයෝ කෙසේ තත යුත්තාහුද? ඇවැත්නි, සංස්කාරයෝ මෙසේ දත යුත්තාහුය. කෙසේ සංස්කාරයෝ සම්මර්ෂණය කළ යුත්තාහුද? මෙසේ සංස්කාරයෝ සම්මර්ෂණය කළ යුත්තාහුය. කෙසේ සංස්කාරයෝ විදර්ශනා කළ යුත්තාහුද? මෙසේ සංස්කාරයෝ විදර්ශනා කළ යුත්තාහුය. මේ ප්‍රශ්න උත්තර මාර්ගයේ උපදේශ මුඛ තුනක් පැහැදිලි වන සැටි පෙනේ. එයින් විදර්ශනා භාවනා මානසිකාර්ය පැවැත්වීම පිළිබඳ අවස්ථා තුනක් දක්වනසේ අපට සලකාගත හැකිය. ඒ මෙසේය. 1. දැනගැනීමේ අවස්ථාව. 2. සම්මස්සන අවස්ථාව. 3. විපස්සනා අවස්ථාව. දැන් මේ අනුසාරයෙන් විදර්ශනා මාර්ගය විස්තර කළ හැකි ආකාර කෙටියෙන් දක්වන්නෙමු. 1. දැනගැනීමේ අවස්ථාව. විදර්ශනාව ආරම්භන යෝගාවචරයා පළමුවෙන් තම කමඨහන තුලින් පරමාර්ථ ස්වභාවය මතු කරගත යුතුය. නිදසුණක් වශයෙන් ධාතු කර්මස්ථානීය වඩන යෝගාවචරයා ගැන සලකා බලමු. කයෙහි පඨවි ධාතුවට අයත් කොටස් අරමුණු කරගෙන භාවනා ආරම්භ කරන මොහු පළමුවෙන් කෙස් කොටසෙහි ඕලාරිකව සමතයක් වශයෙන් වැටහෙන තද ගතිය වන සසම්භාර පඨවිය සලකයි. ඉන්පසු මානසිකාරයේ තවත් තියුණු කරමින් මේ කෙස් නැමැති සසම්භාර පඨවියෙහි අන්තර්ගත වන පරමාර්ථ පඨවි ධාතු ස්වභාවය එනම් ලක්ෂණ පඨවිය තේරුම් ගනී. එම කෙස් කොටසෙහිම ආපෝ, තේජෝ, වායෝ යන පරමාර්ථ ධාතු ස්වභාවද වටහා ගනී. මෙසේ දෙතිස් කුණුප කොටසම අරමුණු කරගෙන මේ ධාතු ලක්ෂණය මතු කරගත හැකිවනු ඇත. මේවා රූප බවත් ඒ එකක් පාසා අරමුණු කරමින් පහළවන දැනීම වන විඥාන ධාතුව නාමය බවත් ප්‍රත්‍යක්ෂ කරයි.
මෙසේ රූපය අනෙකකි, නාමය අනෙකකි යන භාවනාමය ඥානය තහවුරු වන අවස්ථාව නාම රූප පරිච්ඡේද ඥානය නම් වේ. මේ පිරිසිදු නුවණත් සමගම ඇත්තෙන්ම තිබෙන්නේ නාම රූප පමණකි, මෙහි සත්වයෙක් පුද්ගලයෙක් නැත යන පිරිසිදු දැකීම පහළ වෙයි. එබැමින් මෙම අවස්ථාව දිට්ටි විසුද්ධිය නමින්ද හැඳින්වෙයි. තවදුරටත් මානසිකාර්ය විහිදුවන විට නාමයන් ඇතිවීමේ හේතුද රූප ඇතිවීමේ හේතුද යෝගාවචරයාට අවබෝධ වෙයි. මෙය පච්චය පරිග්ගහ ඥානයයි. මෙවිට හේතුඵල සන්තතියක් වශයෙන් සත්වයාගේ පැවැත්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිව අවබෝධ කොට ගැනීමෙන් අතීත වර්තමාන අනාගත පැවැත්ම පිළිබඳ සියලු සැක දුරු කරමින් කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙයි. මේන් දැනගැනීමේ අවස්ථාව සපිරෙන අන්දම සලකා ගත හැකි වෙයි. මෙහිදී මූලික වශයෙන් සිදුවන්නේ ඒ ඒ සංස්කාරවල පොදු නොවු ආවේනික වූ ලක්ෂණ හෙවත් පච්චත්ත ලක්ෂණ ප්‍රතිවේද කිරීමයි, නුවණින් විනිවිද දැකීමයි. ඒ අනුව සත්වයකු පුද්ගලයකු නැති බවත් හුදෙක් හේතුඵල වශයෙන් සංස්කාර පරම්පරාවක පැවැත්මක් පමණක් ඇති බවත් ප්‍රත්‍යක්ෂ කිරීමට ඉඩ සැලසෙයි. මේ අවස්ථාව ඥාත පරිඥාව නමින්ද හැඳින්විය හැකිය. 2. සම්මස්සන අවස්ථාව. සම්මර්ෂණයේ යනු නුවණින් සලකා බැලීමයි. හේතුඵල වශයෙන් නොසිඳ පැවැත්වෙන නාම රූප සමුදාය කලාප සමූහ වශයෙන් විවිධාකාරයෙන් භාවනා ඥානෙන් සලකා බලන්නා වූ යෝගාවචරයා ඒවා ඇතිවීම නැතිවීම දෙකින් යුක්ත හේයින් අනිත්‍ය බව දැනගනී. ඒ අනිත්‍ය භාවය නිසා වන පෙළීම බියගෙන දෙන බව දුක් වශයෙන් වටහා ගනී. අනිත්‍ය වූ දුක් වූ නාම රූප වල ආත්ම වශයෙන් ගත හැකි ස්ථිරසාර ස්වභාවයක් නැති හේයින් ඒවා අනාත්ම බව ව්‍යවස්ථා කරයි. මෙසේ සම්මර්ෂණයට ගොදුරුවන තාක් සංස්කාර සමූහ මේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත වන බව මූලික වශයෙන් අවබෝධ කිරීම සම්මස්සන ඥානයයි. තවදුරටත් සම්මර්ෂණය මෝරණ කල්හි වර්තමාන වශයෙන් අරමුණු වන සියලු සංස්කාරයන් ඒවායේ හේතු ධර්මද සමගින් ඇතිවෙමින් නැතිවෙමින් පවතින ආකාරය ඉතා පැහැදිලිව දක්වමින් යෝගාවචරයා ත්‍රිලක්ෂණය ගැන තීරදාත්මක අවබෝධයක් ඇති කරගනී. මෙය තරුණ උදයබ්බේ ඥාන අවස්ථාවයි. මෙහිදී ආලෝක ආදී විදර්ශනා උපක්ලේශ හටගනී. ඒවාට මුලාවීම භාවනා මාර්ගයෙන් පිටපැනීමක් බවත් තම කර්මස්ථානය ගරුකොට සලකා එය වැඩිමම නියම මග බවත් යෝගාවචරයා වටහා ගනී. මෙය මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය නම් වෙයි. එමගින් උපක්ලේශ දුරු කල විට උදයබ්බේ ඥානය බලවත් ආකාරයෙන් පහළ වෙයි. එය පටිපදා ඥාන දස්සන විසුද්ධියේ ආරම්භයයි. මෙතකින් සම්මස්සන අවස්ථාව සම්පූර්ණ වන ආකාරය අපට සිතාගත හැකිය. මෙහිදී සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන පොදු ලක්ෂණ හෙවත් සාමාන්‍ය ලක්ෂණ පිළිබඳ තීරණාත්මක ප්‍රතිවේදයකට ඉඩ සැලසෙයි. එබැවින් මෙම අවස්ථාව තීරණ පරිඥාව වශයෙන්ද හැඳින්විය හැකිය. 3. විපස්සනා අවස්ථාව. සංස්කාර ධර්මයන්ගේ ත්‍රිලක්ෂණයම විවිධ ආකාරයෙන් නුවණින් දකිමින් බලවත් විදර්ශනාව පවත්වන අන්දම මෙම අවස්ථාවෙන් පැහැදිලි කරගත හැකි වෙයි. ඇතිවීම නැතිවීම දෙකම දර්ශනය වන බලවත්
උදයබ්බේ ඥානය වැඩිදුරටත් දියුණු වන විට සංස්කාරයන්ගේ ඇතිවීම නොපෙනී නැතිවීමම පෙනෙන්නට වෙයි. මෙය බංග ඥාන අවස්ථාවයි. මෙසේ අතරක් නැතිව බිඳමින් පවත්නා සංස්කාරයන් ඒකාන්තයෙන් බය සහිතයයි වැටහෙන බයතුපට්ඨාන ඥානයද සංස්කාරයන්ගේ දෝෂම දකින ආදීනව ඥානයද සංස්කාරයන්ගෙන් මිදිය යුතුයයි වැටහෙන මුංචිත කම්‍යතා ඥානයද ඊට උපාය සෙවීම වශයෙන් නැවත නැවත ත්‍රිලක්ෂණයම මෙනෙහි කරන පටිසංඛා ඥානයද සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ත වන සංඛාර උපේක්ඛා ඥානයද පිළිවෙලින් හටගනී. මෙහිදී ත්‍රිලක්ෂණයම පිළිබඳ අවබෝධය තීව්‍ර වී ඉන් එක් ලක්ෂණයක් පෙරට කොටගෙන අනුලෝම ඥානය උපදී. ඉක්බිති සංස්කාර අරමුණු අතහැර ලෞකික ගෝත්‍ර ඉක්මවා යමි. පරමුවලට ශාන්ත නිවන අරමුණු කරන ගෝත්‍ර වූ ඥානය ඇතිවෙයි. මීළඟට චතුරාර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ කරමින් සෝතාපට්ටි මග්ග ඥානය උපදී. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන කෙලෙස් බැමි තුනක් නැවත නූපදිනසේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරයි. ලෝකෝත්තර මාර්ග සිතෙහි විපාකයේ වශයෙන් නිවන අරමුණු කරගත් ඵල ඥානය එන් ඉක්බිතිව පහළ වෙයි. එන්පසු මාර්ගය ඵලය නිර්වාණය ප්‍රහාණය වූ කෙලෙස් ඉතිරිව ඇති කෙලෙස් යන කරුණු ගැන පච්ච වෙක්කන ඥානය උපදිනු ඇත. අනුලෝම ඥානයෙන් පටිපදා ඥාන දස්සන විසුද්ධිය සම්පූර්ණ වෙයි. මාර්ග ඥාන අවස්ථාව ඥාන දස්සන විසුද්ධිය නම් වෙයි. බංග ඥානයේ සිට අනුලෝම ඥානය දක්වා විපස්සනා අවස්ථාව වශයෙන් සැලකිය හැකිය. මෙහිදී කෙලසුන්ගේ තදංග ප්‍රහාණයට මුල්තැන ලැබෙන පහන පරිඥාව සම්පූර්ණ වන්නේ යැයි ගත හැකිය. විදර්ශනා මාර්ගය මෙහිලා කෙටියෙන් හඳුන්වා දෙන ලද්දේ පොදු මට්ටමකින් බව සැලකිය යුතුය. මූලික රටාව එකම වුවත් ඒ ඒ යෝගාවචරයාගේ චරිතානුකූලව ලැබෙන අත්දැකීම් වල යම් යම් වෙනස්කම් තිබීමට ඉඩ ඇත. යෝගාවචරයාට ඇතැම් අවස්ථා වඩාත් පැහැදිලි වීමටද අනෙක් අවස්ථා එතරම් ප්‍රකට නොවීමටද හැකිය. සමහර අවස්ථා වේගයෙන් සම්පූර්ණ වීමටද අනෙක් අවස්ථා සෙමෙන් වැඩිවීමටද ඉඩ තිබේ. ඇතැම් විටක නොයෙක් හේතු නිසා මානසිකාරය කඩවි පසුබැසීම්ද සිදුවිය හැකිය. එබැවින් තමාට විශේෂ වන අත්දැකීම් පිළිබඳ තම කමටහන් ඇදුරුතුමා දෙන උපදෙස් ගරුත්වයෙන් සලකා පිළිපැදිය යුතුය. මෙහිදී අපට කළ හැක්කේ සාමාන්‍ය මගපෙන්වීමක් කිරීම පමණකි. ඉදිරියේදීද හැකිතාක් දුරට ප්‍රායෝගික මුහුණුවරකින් කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන අතර ඒ අවස්ථාවලද ඉහත දැක් වූ පරිදි සලකා බැලීම සුදුසු වනු ඇත. සත්තානුපස්සනා විදර්ශනා මාර්ගයේ විවරණය කෙරෙන්නා වූ තවත් ආකාරයෝද වෙති. ඒ අතුරින් එක් සම්භාවිත පෞරාණික ක්‍රමයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීමට අපි දැන් අපේක්ෂා කරමු. ඒ වනාහි අනුපස්සනා හෙවත් අනුදර්ශනා වශයෙන් විදර්ශනා මාර්ගය දැක්වීමේ පිළිවෙලයි. අනුපස්සනා යන්නෙහි තේරුම නම් නොයෙක් ආකාරයෙන් පුන පුනා දැකීමයි. මේ අනුව නොයෙක් අවස්ථාවලදී අනුපස්සනා යන්න විවිධ ලෙසින් යෙදී ඇත. සතර සතිපට්ඨානෙන් දක්වා ඇත්තේ කායානුපස්සනා, වේදනානුපස්සනා ආදී
අනුපස්සනා නමිනි. ඇතම් සම්මත විදර්ශනා ඥානද අනුපස්සනා යනුවෙන් හඳුන්වා තිබේ. නිදසුන් වශයෙන් උදයබ්බයානුපස්සනා ඥානය, බංගානුපස්සනා ඥානය. ඇත්තෙන්ම සියලුම විදර්ශනා ඥාන අනුපස්සනා ලෙසින් සැලකිය හැකිය. විපස්සනා සහ අනුපස්සනා යන පද දෙකෙහිම ප්‍රායෝගික අර්ථය බෙහෙවින් එකිනෙකට සමානය. එහෙත් මෙහිදී අනුපස්සනා නමින් හැඳින්වෙන්නේ විදසුන් නුවණ මේරීම පිණිස හේතු වන්නා වූ සුවිශේෂ ඥානමය මානසිකාරයන්ය. මේ අනුපස්සනා වූ සම්මත විදර්ශනා ඥානයෝම නොවේති. එම ඥානයන් ජනනය කිරීමට හා දියුණු කිරීමට තුඩු දෙන්නා වූ සම්මර්ෂණයෝය. ඇතැම් විටක සම්මත විදර්ශනා ඥාන වශයෙන් සමහර අනුපස්සනා ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. එහෙත් බොහෝ විට විදර්ශනා ඥානයක් මොහුකුරා යාම සඳහා අනුපස්සනා කීපයක්ම මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වීම අවශ්‍ය වනු ඇත. එසේම එකම අනුපස්සනාව විදර්ශනාවේ විවිධ අවස්ථාවලදී මතුවිය හැකිය. එමගින් විදර්ශනා ඥාන කීපයකටම පිටුවහල් වීමද සිදුවනු ඇත. බුද්ධ දේශනාවෙහි නොයෙක් තැන්වල මෙවැනි අනුපස්සනා රාශියක් දක්නට ලැබේ. මේ ඇතැම් තැනක අනුපස්සනා යන නම සඳහන් නොවුවත් ඒවා අනුපස්සනා ගණයට වැටෙන බව පැහැදිලිව පෙනී යයි. සූත්‍ර පිටකයෙහි කුද්දක නිකායට අයත් වන්නා වූ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි මෙබඳු අනුපස්සනා 18ක එකතුවක් පෙන්වා තිබේ. සම්මත විදර්ශනා ඥාන පද්ධතියෙහි මූලික ස්වરૂපය අඩංගු වන්නේද මේ ග්‍රන්ථයේය. පටිසම්භිදා මග්ගයේහි බොහෝ තැන්වලදී විදර්ශනා විස්තර කෙරෙන්නේ අට්ඨාරස මහ විපස්සනා නමින් අටුවාවෙහි හඳුන්වන ලබන මෙම අනුපස්සනා මාලාවෙනි. ඇතැම් විටක මින් අනුපස්සනා 10ක්, 9ක් හෝ 3ක් පමණක්ද දක්වා තිබේ. ඒ අනුව විසුද්ධි මග්ගයේ ඇතුළු අටුවා ටීකා පොද්ද මෙම අටලොස් මහ විදසුන් පෙළ වරින් වර ගෞරවයෙන් ඉදිරිපත් කොට තිබේ. මෙම අනුදර්ශනා පංක්තියෙහි විද්‍යමාන වන්නා වූ විශේෂ ලක්ෂණයක් නම් ඒ ඒ අනුපස්සනාව වැඩිමෙන් දුරු කෙරෙන ක්ලේශයක් බැගින් සඳහන් වීමයි. මෙහිදී අදහස් කරන්නේ කෙලසුන්ගේ තදංග ප්‍රහාණය බව සැලකුව මනාය. අට්ඨාරස මහා විපස්සනා මුලෙහි මුලින්ම දැක්වෙන අනුපස්සනා 7 පටිසම්භිදා මග්ගයේහි කීප තැනකදීම ස්වාධීන පද්ධතියක් ලෙසින් නිරූපණය වන බැවින් ඒවා සෙසු අනුපස්සනා අතර ප්‍රධාන ස්ථානයක් හොබවන බව පෙනෙයි. විසුද්ධි මග්ගය ප්‍රධාන අටුවා ටීකාද විවිධ අවස්ථාවලදී සත්තානුපස්සනා එනම් සප්ත අනුදර්ශනා නමින් මෙම සත් අනුපස්සනා එකතුව හඳුන්වා දෙමින් එමගින් විදර්ශනාව විග්‍රහ කරයි. ප්‍රායෝගික අංශයන් සලකා බලන කලෙහි මෙම සත්තානුපස්සනා පිළිවෙලෙහි පරිපූර්ණ බවක් දක්නට ලැබේ. මෙකි අනුපස්සනා මගින් විදර්ශනාව මුළුමනින්ම විවරණය කළ හැකි වන්නේය. එහෙයින් මෙතැන් සිට සත් අනුපස්සනාවන්ගේ වශයෙන් විදර්ශනා මාර්ගය තේරුම් කිරීමට අපි උත්සාහ දරන්නෙමු. විසුද්ධි මග්ගය සත් අනුපස්සනාවන් හඳුන්වා දී තිබෙන්නේ මෙසේය. 472 පිටුව. 1. අනිච්චානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඥං පජහති. සංස්කාරය අනිත්‍ය වශයෙන් නැවත නැවත නුවණින් දැකීම හෙවත් අනිච්චානුපස්සනාව වඩන්නා සංස්කාරය නිත්‍ය යන වැරදි සංඥාව හෙවත් නිච්ච සංඥාව තදංග වශයෙන් දුරු කරයි.
දෙක දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඤ්ඤං පජහති. සංස්කාරයන් දුක් ලෙසින් පුන පුනා නුවණින් දැකීම හෙවත් දුක්ඛානුපස්සනාව වඩන්නා සංස්කාර සැපසහගතේ යන වැරදි හඳුනා ගැනීම හෙවත් සුඛ සංඤ්ඤාව පහ කරයි. 3. අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඤ්ඤං පජහති. සංස්කාරයන් ආත්ම ස්වභාවයෙන් තොර බව පුන පුනා නුවණින් බැලීම හෙවත් අනත්තානුපස්සනාව භාවිතා කරන්නා සංස්කාර ආත්ම ස්වභාවයෙන් යුක්ත යන සදොස් හැඟීම හෙවත් අත්ථ සංඥාව හැරදමයි. 4. නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහති. සංස්කාරයන් පිළිබඳ හටගන්නා කලකිරීම පුන පුනා නුවණින් දැකීම හෙවත් නිබ්බිදානුපස්සනාව වඩන්නා සංස්කාරයන් පිළිබඳ ප්‍රීති සහගත තෘෂ්ණාව හෙවත් නන්දිය ප්‍රහාණය කරයි. 5. විරාගානුපස්සනං භාවෙන්තෝ රාගං පජහති. සංස්කාරයන් කෙලෙහි නොඇලීම පුන පුනා නුවණින් බැලීම හෙවත් විරාගානුපස්සනාව වඩන්නේ සංස්කාරයන් පිළිබඳ ඇලීම හෙවත් රාගය දුරු කරයි. 6. නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජහති. සංස්කාරයන්ගේ නිරුද්ධ වීම පුන පුනා නුවණින් දැකීම හෙවත් නිරෝධානුපස්සනාව වඩනුයේ සංස්කාරයන්ගේ නැවත ඉපදීම හෙවත් ඒ සඳහා හේතු වන කැමැත්ත හෙවත් සමුදය පහ කරයි. 7. පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ ආදානං පජහති. සංස්කාරයන්ගේ අතහැර දැමීම නැවත නැවත නුවණින් බැලීම හෙවත් පටිනිස්සග්ගානුපස්සනාව වඩන්නා සංස්කාරයන් ග්‍රහණය කිරීම හෙවත් ආදානය දුරු කරයි. අනුපස්සනා භාවෙන්තෝ සහ පජහති යන පොදු පදවලින් කියවන අර්ථය මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත. භාවෙන්තෝ යන පදෙහි ප්‍රකට තේරුම වඩන්නා යන්නයි. එහෙත් මෙහි ඇතුළත තේරුම් රසක් ගැබ් වී ඇති බව කිව යුතුය. විදර්ශනා යෝගාවචරයාගේ පිළිවෙත් මග අපට මේ තුළින් මුළුමනින්ම විස්තර කළ හැක්කේය. කෙටියෙන් කිවහොත් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මතුවනසේ දියුණු වනසේ අනුපස්සනාව වැඩීම මින් අදහස් කරයි. ඉදිරි පරිච්ඡේදවලදී මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු දක්වනු ඇත. මීළඟ පරිච්ඡේදයෙහි සිට මෙම අනුපස්සනාවන් එකින් එක විස්තර කෙරෙනු ඇත. එහිදී එක් එක් අනුපස්සනාවක ස්වરૂපය, විදර්ශනාවේදී එය මතුවන ආකාරය, විදර්ශනා මාර්ගයේ විවිධ අවස්ථාවලදී විවිධාකාරයන් ක්‍රියාවත් වන අන්දම, විදර්ශනා ඥාන සමග සම්බන්ධතාව, අනුපස්සනාවෙන් සිදුවන ක්ලේශ ප්‍රහාණ ආදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත. මෙහිදී හැකිතාක් දුරට ප්‍රායෝගික අංශය බරව කරුණු ගෙනහැර දැක්මට උත්සාහ දරනු ලැබේ. එසේම ඒ අනුපස්සනා එකිනෙකට සම විසම වන අන්දම සහ පෞරාණික ග්‍රන්ථයන්හි දක්නට ලැබෙන අදාළ කරුණු පිළිබඳවද සුදුසු අවස්ථාවන්හිදී විමසා බලනු ඇත. සියලු අනුපස්සනා වෙන්වෙන්ව විභාග කළ පසුව සම්පින්ඩනාත්මක විග්‍රහයක්ද ඉදිරිපත් කරනු ඇත.